සමන්තාතක්කෙවාලේ සුවත්ත්‍රාගච්චහං තුදවෙේතා සද්ධන්මං මුනිරාජස් සුනංතුසගගේමොක්කෙදන් धංම සවනකාලු අයంබදత ධంම සවනකාලු අయ පදత धంමත් සවනකාලු අය බදත නමුතස් භගේවතුවයහතු සංමා සංbutදන්ස නමුතස් භගේතුවයහතු ස සgutදස නமṭස भाගේතුවহাතු සම සbutදස බතුදසභගේවාලුකි ධංමංදසේතිචක්කුමා තංතංගන්තන පචචන්සු සතිතංයා කාර්ීසතිති දහම් ශ්‍රවණය කරන්නට සූදානම් වන සැදහැවත් ගුණගරුක්ක වාසනාවන්ත පින්නතුනිි. මේ මොහොති මේ ඉදිරිපිට ඉන්න පිරිසවාගේම සමස්ත ලෝකයේ පුරාම දහම් ශ්‍රවණයට ලෙදියාව දක්වන ධරම ඥාණයේ දියුණු කරගන්නට වැයම් කරන සුවිසාල පිරිසක් මේ ධර්ම දේශනාවට සවන් දෙන බව අහන්නට ලැබීම අප්‍රමාණ සතුටක් සන්තෝසයක්. මේ මොහොති සජීවී ආකාරයෙන් දහම් ශ්‍රවණයට සම්බන්ධ වෙන ඔබහැම දෙනා නොකඩවා දිගු කලක් මුළුල්ලෙ දහම් ශ්‍රවණය කළ පින්න්නතුන් පිරිසක්. එනිසා දැන් ඔබේ සන්තානය ධරම භාණ්ඩාගාරයක් බවටයි පත්වෙලා තිබෙයි. තමන්ගේ සන්තානය ධරම බාණන්්ඩාගාරයක් බවට පත්කරගන්නට කැමතිනම් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා එ දහම් ශ්‍රවණය කරන වෙලාවෙ. සාර්ථක ශ්‍රාවකයෙක් බවට පත්වෙන්නට අවශ්‍ය කරන කරුණු කීපයක්. නි දිගු කලක් දහම් ශ්‍රවණයෙක් කළත් ඔබට ඒ කාරණාටික පොඩ්ඩක් පැහැදිලි කළොත් හොඳයි කියලා මට හිතුණ නිසා බුදුරජාණන් වහන්සේක දේශනාවට අනුව යහපත් ශ්‍රාවකයෙක් ඥානවන්ත ශ්‍රාවකයෙක් බවට පත්වෙන්නට නම් ඒ සඳ අවශ්‍ය කරන කාරණකීපය මම කෙටියෙන් පැහැදිලි කරන්නට අදහස් කළ ුදුරජාණන්හසේ දේශනා කරනවා ශ්‍රාවකයාතුල තිබියුතු ගුණාතර පළමුවෙනි ගුණය තමයි සුතා සුතා කියලකෙන් හොඳින් අහගෙන ඉවා කියන එක. බාහිර අදහස් සිතිවිලි සංකල්පනා හිතෙන් නෑත් කරලා දෙඩි අවධානය තමන් ශ්‍රවණය කරන කාරණාවට මාතෘකාවට හිත යොමු කරල ඉලක්ක ගත කරගෙන ඒකීය භාවයක් ඇතිකරගෙන චිත්තේ ඒ කාග්‍රභාාවයෙන් යුක්තව අහානදේ ශ්‍රවණය කරන්නට ඕන කරන බව බුදුරජාණන් වහන්සේ පලවෙනි කරුණෙන් අපට පැහැදිලි කරන්න සුතා කියනෙක්. ඉළඟට දෙවෙන එක තමයි දතා දතා කියල කියන්න අපේ මේ කටේ තියන දත්වොලට නෙමෙ. පාලිවාසාවෙන් දතා කියල කැනෙ ධහාරණය කරගන්න දරාගන්න. දරාගන්නට ඕන කරන්න අපේ සිතේ. හැබයි අපිට පොඩි දුරුවලකමක් තියෙනවා. එදා බුද්ධ කාලය වගේ නෙමෙයි අද මේ වර්තමාන සමාජි ජීවත්වෙන අයට යමත් අහල ශ්‍රවණය කරලා ඒ මත්තකය තබාගන්න එක ටිකක් අමාවරු දෙදයක් බවට පත්වෙල තිය. එකන් අපේ මනස ටික් විවිධ අරමුණුලට යොමු වෙන වැඩි සනිමේදන මාධ්‍ය හරහා අන්තර්ජාලයේ හරහා මනස විහිදෙන නිසා යමක් ශ්‍රවණය කර ගමම්ම ඒ මතක තබාගන්නට අමවුරු. නිසා බුදුරජාණන් වහන් සෙදා දේශනා කළේ හිතේ තැන්පත් කරගන්න ගබඩා කරගන්න මත්තකේ තබාගන්න. අපිට අද නවීන තාක්ෂණයේ තියෙන නිසා අහනදේ දරාගන්නට ක්‍රමවේද ගණනක් තියනවා. අතේ තියන ජංගමු දුරකතනේ අ අදහස්ුවමාරු කරගැනීම පොඩ්ඩක් නතර කරලා. අපිට පුළුවන් ශ්‍රවනය කරනදී ගබඩා කරගන්න එහෙම නැත්තම් පටිගත කරගන්න. එමන එතන් තවත් තියෙන උපකරණ. ඔයිස් රැකෝඩර වගේ උපකරණ ඒවායින් පුළුවන් අහනදේ ගඩා කරගන්න. කිසියම් උපකරණයක් භාවිතා කරලා අහගන්න බනටික හොඳට ධාරණය කරගන්න න මතකේ තබා ගන්න න ගබඩා කරගන්න නම් බුදුරජාණන් වහන්සේ අනුමත කළ. එහෙමත් නැත්තම් පැරණික්‍රමවේදී. අඩ දාසියක් පෑනක් අතර අරගෙන අහන බණටික ලියාගන්න අනංඒකත් ඇදගත්වෙන. ඉල්සමයේ බුදුරජාණන් වහන්ස පෙන්ෙන දෙවැනි කාරණාව දත්තා. ධාරණයකට ගැනීමේ ගබඩා කර ගැනීමේ අද නවීන තාක්ෂණයට අනු අපිට කරන්නට පුළුවන්. ඒ තාක්ෂණයේ භාවිතා නොකරණයට හොඳට මතක ඒ තබාගන්නට මුලින් මධිස්ථානකරත් අ බණික හොඳ මම්මත තියා ගන්නවා. ඉදරගල්ල අටදාසය කළියා ගන්න පොතකලියා ගන්න පුළුවන්. එනිසමේ බණ කියන වෙලාවේ මං හොඳට ඒටි කහගන ඉඳලා හිතේ ගබඩා කටගන්නමාකෙන් අධිෂ්ථානය තිකරගත්තොත් ඔබ බුදුරජාණන් වහන්සගේ ඒ දේශනාව අනුගමනී කළ කෙනෙක් බවට පත්ව. ඉනකට තුන් එනිකාරණාව වච්චසා පරිචිත වච්චනටනගන්න අපි දැන් හගක් කෙලාවට ධර්ම දේශනාවක් කහලා යවරෝන හමෑ දේශකයන් වහන්සේ ශාලාවෙන් පිටවුනාට ප ආසනයෙන් නැගිටලගයාට පස්සේ සමහටඒ දේශනයගැන් අදහස්සූමාරු කරගන්නවා විවේචනය කරන. ඒවගෙන නිරුවචනයකය දෙන ඒක හොඳ පැත්තිෙන් සිද්ධ වෙන්නට ඕන දශකයන් වහන්සගේ අඩුපාඩු දුරුවලකම් දකින්නට නෙමීමේ විවේචනය. එ නිරුවච්චනයේ වෙන්නට ඕනේ තමන්ට හොඳින් ඒක දාරණයකර ගන්නටත්. මට අහල අමතක වෙච්ච පිරිසටේ මතක් කරගන්නටත් අපි සාකච්ඡාවක යෙදෙනකොට අදහස්ුවමාරුවක යෙදෙනකොට ඒ අහපු බණගැන පිටිකක් හිතනවන කල්පනා කරන වනං ඒ ගැන සාකච්ඡා කරන වනං බනය කියවෙච්ච වැදගත්කාරණ මේ වගේ වැදගත්දේවල් ටිකක් කියවනානේ දෙකල සාකච්චාවට භාජනය කරන කොට ඒ අහගඉන්න හැම දෙනාටම වැදගත්තෙනවා.ඉස ඒකාරණාවත් අපි ඉගෙන ගන්නටන වච්ච සාහ පරිචිත. ඊලගේක තමයි මනසානු පෙක්කිය හිතට නගා ගැනීම නැත්තං සිහිපත් කිරීම මෙනෙහි කිරීම. ඒක කරන්නට පුළුවන් විවේකයක් ලැබුණු වෙලාවක. බනාහල අවසානුනහම් රාත්‍රීයේ නිදදි ඇදට ගුොද වෙලා නිින්ද යනතුරු අද දවස අපි අහපු බන මෙන්න මේ වගේ වැදගත්කාරණා වොලින් සමන්්‍යිතවනානේද. මම මෙහෙම මෙහෙම කරුණුටිකක් ඉගෙන ගත්තනේද. ඒ විදියට තමන් ඒ අහපු බණගැන හිතන වනං මෙනෙහි කරනවනං කල්පනාවට ලක් කරන වනං. එක මෙනෙහි කරන එක සිහිපත් කරන එක. මනසානුපෙක්කයා මනසරණගා ගන්න එක වැදගත්තෙනම්. මෙ සියල්ලටම වඩා වැදගත්්දේ අවසාන කාරණාව. ඒ තමයි දිිට්ටියයා සුප්පටිවිද්ධ. දිිට්ටියා සුප්පටි විද්ධා කියල කියන්නේ අසූ බන ප්‍රායෝගික කරනහි කිරීම. තමන්ගේ ජීවිතයට බද්ධ කර ගැනීම. ඉදිනිදා ජීවිත අපි කරන කියන දේ ඒ අහපු බණට අනුව සකස් කරගන්න එක කළමනා කරණය කරගන්නෙක්. බලන් අපි ජීවත්වෙන කොට වැඩ තුනක් කරනවන. එකක් තමයි කතා කරන එක වැඩියම කරන්නේ එක. සාකච්ඡා කරනකොට කතා කරන කොට අදහස් සුවමාරු කරගන්නොට අපි ධරණයට එකඟව බුදු බණට අනෝ තමයි අපේ කතා බා. අදස්සුමාරු කර ගැනීමම් සකස් කරගන්න ටෝනිෙ කළමනාකරණය කරගන්න ටෝඩ. බන අහලා ඉගනගත්ත කෙනාට ඒ බනේදි කියියවුනොත් එහෙම වචන සකස් කරගන්න ආකාරය ගැන කරුණු. ඒ ටික ක්‍රියාත්මක කරමින් තමාගේ මුවින් පිට වෙන වචනය ධරමානුකෝල කරගැනීමේ දිිත්තියාසුප් පටිවිද්‍යාවලට අයිති වෙන. තමන් අත්හදා බරලා බන ක්‍රියාත්මක කරලා හොඳ වචන භාවිතා කරලා. ඒෙන් ලැබෙන ප්‍රතිපලයම කක්ද මේ ජීවිතයට මෙලොවසෙන් ඉදිනෙදා ජීවිතයේ වර්ධනය සාර්ථකත්තය සඳහා ඒ සඳහාර වචචනටක උපකාර වෙනවා හොඳ වචන හා පත් වචන. ඉළඟට බලන්න අපි කරන ඉළඟ කටයුත්ත කායික ක්‍රියා කායික ක්‍රියාකිව හම අපේ ශරීරයේයන ඉන්ද්‍රීටි කදාල වෙනවා. ඉන්ද්‍රිය හයක් තියෙනවන. ඇස කාන නාසය දිව සම මන මේඒ ක්‍රියාත්මක කරනවා අපි දවසපුරා. උදේ නිින්දෙන් අවදිවෙච්ච මහොතිපට ඇස් දෙක ක්‍රියාත්මකයි ඇස් දෙකෙන් බලනො. බනේ ඇසුවට පස්සේ බලන්න පොඩි වෙනසක්කෙනවා. අපි ඇහින් බලනරි නොයිෙක් දේවල් සමාට හොඳදේවල් බලනවා නරක දේවල් බලනවා. අපට ගැලපෙන් නැති දේවලුත් බලනවා. එකක්කේක්ොයස්මට්ටම ඉන්නයි මෙතන මේ ජටි දරුව ඉන්නවා. පෙර පාසැල්ලු ඇයිසි. ඊළංඟට දහම් පාසෙල් දරෝ දැරියෝ තරුණයි. විවාාවෙච්චයි විවාවෙච්ච අලුත කාලයක් ගතවෙච්චයි දූදරුවන් ඉන්න අය නැතියයි අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් බවට පත්වෙච්චයි තවත් කළක් ගතවෙලා ආච්චි කෙනෙක් සිය කෙනෙක් බවට පත් වෙච්චයි. මේ විදියට අපේ එක්ෙක් අයග මේ ශ්‍රාවකයන්ගේ විවිධ වයස්මට්ටා. ඒ ඒ වයසේ අයට ගෙලපෙන දේවල් තියෙන ඇහෙෙන් බලන් සමාට නොගලපෙන දේවුලුත්තියන. පුංචි දරුවෙක් දරුවෙක් ඇැට ඇෙහි ැලිය හැකි දේවල් බැලිය යුතු දේවල් බලන්න සුදුසු දේවල් අපි නියම කරගන තියන්. ඉනඟට දරුවා වැඩිහිටියෙක් වුණහ වැඩිහිටියට සුදුසුදේවල් තියෙනවා. විවාහකොට සුදදුසුදේ විවාහ නොවනු කෙනෙකොට සුදුසුදේ වෙනවෙනම වෙෙන් කර තියෙනවා සමාජයේ විසින්. දෙැන් අර පුංචි දරුවෙක් අ වැඩිහිටියන්ට පමණක් සුදුසුදේ ඇහහි බලන්නගේ යොත්හෙ එක ගැලැපෙන්න්නේෙ නෑ සදාචාරාත්මක නැහැ ධරමමානු කල නැහැ. ඒනිසා පුංචි දරුවෙක් තමන්ගේ ඇස හැදගස්ස ගන්න ටෝනෙ තමන්ගේ වයසට ගැලපෙනාකාරයට. තවටිකක් එහාට කියල තරුණයකුුණහ බුදුදහමේ උගන්න වනවා යුවා චරයේ බ්‍රහ්මචරියන් තරුණයා ශ්‍රේෂ්ඨ විදියට හෙසිරෙන්න්න ටෝනෙ කවුරුවගේද බ්‍රහ්මයෙක් වගේ. බ්‍රහ්මයෙක් වගේ චින්තනයක් ඇති කරගන්න ටෝනෙ. ඒ අවස්ථාවද යා හැසිරිය ුතු ආකාරයක් ඇස. ක්‍රියාත්මක කරන්න ටඕන කරන ආකාරයක් තියනො සංවරු. ඊනට ටිකෙෙන් ටික වයස්ගත වෙනකොට ඒ ඒ වයසට ගැලපෙන ආකාරයට තමයි ඇස පරිහරණය කළ යුත්තේ. ඉනිසාි මෙව ඉගෙන ගන්න ටෝරි. බන ඇහෝහම තමයි ඒ හරියට ඉගන ගැන ක්‍රියාත්මක කරන්න ුළුවන්මෙන්. එනම් බණ ක්‍රියාත්මකරනොයි කළ කියන්නමකක්ද. බන ක්‍රියාත්මක කළ අදදැකීමක් ලබනො දිිප්ටියයාා සුප්පටිවිද්දා. දෘෂ්තිියක් ඇති කරගන්නවා නැත්තං ඒ ඥාන සංපයොක් අවස්ථාවක් බවටපත් කරගෙන. ඒ ජීවිතය තුළින් ප්‍රියාත්නක කරලා අදදකීමක් ලබනවා මගේ ඇසමං කසේද පරිහරණය කළ යුත්තේ ඇසන් බැලිය ුත්තේ කුමක්ද නොබැලියයුත්තේ කුමක්ද. බැලියයිුතුදේ බලන්නටත් නොබැලිය යුතුෙ ඉවත් වෙන්නටත් අපිට පුළුවන් න්න ටෝල්. ඒක තමයි බනහල් අවසානය අපි ඇති කරගන්න ප්‍රතිඵල. ඇස පාලනය කරගන්න. ඊඟට කාන අහන්න සුදුසුදේ නුසුදුසුදේවෙන් කරලා තෝරාබේරා අරගෙනෑ ඒ අනුව කටයුතු කරන්න. නාසය ඇතුල් කලේතුදේ පිටකල යුතුදේ තෝරාබේරාගෙන ඒ පරිහිරණය කරන්න. දි දිවන් කරන ආහාර අනුභාවය තවත් පැත්තකින් කතාබහා.මිත් දෙකම පාලනය වෙන්න ටෝනේ. අපි කන්න ටෝන මොනවද. බොන්න ටෝනි මොනවද. ඒවත් ධරමානු කෝලව ඥානවන්තව තීරණය කරන්න ටෝල්. තමන්ගේ අධ්‍යාත්මික පැත්ත ගැන බල අදහන ආගම දහමානොහෝ තීරණ අරගෙන තමන්ගේ පවතියන සෞඛ්‍ය තත්වය නෝ තීන්දු තීරණ අරගෙන කන්නේ මොනවද බොන්නෙ මොනවද කෙලත් අපි තීරණය කරන්න ඕන. සුදුසුදේ නිමරදිදේ කන්න ඕන බොන්න ඕන නුසුදුසුදේ අත්හරන්න ටෝනෙ. කෑමෙන් අත්හරන්න ඕෝන බීමෙන් අත්හරන්න ටෝනෙ. එහෙම දිවසංගර කරගත්තනං එතනත්තින අධාර්මික බවක්. ධරමානුකූලයි දෙැහැමිව ජීවත්වෙන කෙනෙක්. ඒයා ඒකෙන් සැපතක් ලබන්න පුළුවන් තෘ්ති මත්්භාවයක් ලබන්න පුළුවන්. ධරමානු කෝලව තෘත්තිමත් වූ ජීවිතයක් ගත කරන්න කළුවන් වනවා. ඉළඟට බලන කය කයෙන් කර නිස්පර්ස ලබන එකනේ ඇඟ වටේ තියන ප්‍රධානම ඉන්ද්‍රිය තමයි සම හිස මුදු නිදල පාදාන්තේ දක්කා විහිදිල තියෙන. මෙ සමනෙමෙතිින් දේ පරිහරණය කරනකාරි. මෙ සමෙන් ඉස්පර්ස ලබන හැටි ඒ ඒ ස්පර්ස ලබමින් ඒ අපේ ආධ්‍යාත්මික සංවර්ධනයට උපකාර කරගන්න ආකාරි. ඒවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ. අපිට මහරහතන් වහන්ස කෙනෙක් බවට පත්වෙෙන්න්නට පුළුවන් මෙ සමනෙමෙති ඉන්ද්‍රිය හරි හැතිියට කළමනාකරණය කරගෙන සුදුසු ආකාරේ විින්ධනියන් ලබන්නට අපි උත්සහවත් වුණු. මෙ හමට දැනෙන වින්ධනයක් ඔස්සේ හිත එක්තැන් කරගෙන ඒ ආද්‍රභාවය ඇති කරගෙන නිවන් මගට ඒ පාද කරගන්න පුලුවන් වෙනවා. බන අවසාන වෙනකොට ඒටිකම පැහැදිලි කලා දෙනවා.කොට බලන් ධරමානු කෝලව ජීවිතය සකස් කරගත්ත කෙනෙක්. ඇසකන නාසිය දිවකය මන මේ ඉන්ුරිය හය හදාගන්නවා සකස් කරගන්නවා කළමනා කරනය කරගන්න. බනාහල අවසානෝ නහම බනයේ උපකාරයෙන් ශ්‍රවනය කළ වැදගක් කරනෝල ආධහාරයෙන් මේ තත්තේයටට පත්යෙන් අපි පුළුවන් වෙන්න ටෝින්. ඒතම දිිට්ටියයා සුප්පටි විද්ධ. බන ක්‍රියාත්මක කර ලද්දකීම ලබලා අදදැකීම් මනුසාරයෙන් ඥානවන්තයෙක් බවට පත්වෙන එක. මෙන්න මේ කාරනාාටික තමයි ස්්‍රාවකයෙක් විසින් කරන්න ටෝන කර දේ හැටියටේ බුදුරජාණන් වහන්ස නියම කළේ දේශ සනා කළේ. පුඩ්ඩක් නැවත මතක් කරගත්තොත් සටහන් ලියගත්ත පිරිස සටහන්ටික හරිද කියලා බලාගත්තොත් පළවෙනි කාරණාව තමයි සුතා හොන්දට හනු. සවන්දයෝ. දෙවෙනි කාරණාව දතා දහාරණයකට ගන්නෝ මතකේ තබා ගන්නවා ගබඩා කරගන්න. තුන් එනි කාරණාව වච්චසා පරිචිතා ඇසූදේ වතනයට නගලා සාකච්චාවට ගන්නවා කරුණු අදහස්හුව මාරු කරගන්න. අදාළ මාතෘකාව යටතේ. මනසානුපෙක් කියා ඉළඟෙක හිතරනගා ගන්නෝ සිහි කරනෝ ිනෙහි කරනෝ මතක් කරගන්නවා ඉවේක වෙලාවෙදි. දිට්ටියා සුප් පටිවිද්ධ. ඇසූ බනය ප්‍රායෝගිකව ප්‍රියාත්මක කරලා ඒ බනේ ප්‍රතිඵල අත්හදා බලනවා ප්‍රතිඵල විින්දනී කරන. ඔබත්දැන් ඒ අනුව තමයි අද දවසේ මේ ශ්‍රවනී කරන ධර්මය ශ්‍රවනය කරන්න ටෝල්. මා මාතෘකා වසයෙන් ගත්ත ගාතාවක්. බොහු අවස්ථාවලද අපි ධර්ම දේශනාවකට මාතෘකාවසයෙන් තෝරගන්න පාටය බුදුරජාණන් වහන්සේ මුවිින් පිටවෙච් පාටය. සමහරවෙටිකදී ශ්‍රාවකයන් වහන්සේ කෙනෙක් මුවින් පිටවෙච්ච පාටය බුදුරජාණන් වහන්සේ හෝ ශ්‍රාවකයන් වහන්සේ අතරින් කෙනෙක් දේශනා කළ පාටයක් තමයි ධර්ම දේශනා වලට මාතෘකා කරගන්න මං අද පොඩි වෙනසක් කළ මේ මා මාතෘකාවසයෙන් ඉදිරිකත්්ව කරපු පාටය දෙවි කෙනෙක් දිව්‍යංගනාවක් ප්‍රකාශයට පත් කළ. ට අදාළව පුංචි කතන්දරයක් තියෙනවා. බණ කියනකොට කතා කියන්න වශ්‍ය නැහැ හැබැයි මේ ධර්මදේශනාව සාර්ථකත්තය සඳහා මේකට අදාල නිධාන කතාව බොහොම කෙටිඉන්වං කොඩ්ඩක් කිය දෙන්න. මේ සූත්‍ර දේශනාව අයිතිවෙන්නේ ත්‍රිපිටක ධර්මයේ කුද්ධක නිකායට ඔබ දන්නවාන කුද්ධක නිකායට ලැකැනෙ කෙට්ටි සූත්‍ර දේශනා එකතු කරලා ළනි ධරම සංගායනාව වලාවේදී මහා කාශ්්‍යප මහරහතන් වහන්සේ ප්‍රධාන මහා සංගරත්නය පන්සිියයක් දෙන රහතන් වහන්සලා. එකතු වෙලා තමයිම කොටස් කරලා බෙදලා මෙආකාරයට සංවර්ධනය කළේ.ඒ බෙදීමේදී බුද්ධ දේශනාවියන කෙටි සූත්‍ර දේශනා එකතු කලා කුද්ධක නිකාය කල වෙන කොටසක් ඉදිරිපත් කළ. කුද්ධක නිකායකව් හම එතන එක ග්‍රන්තියක් නෙමෙයි පුත් පහලවක්තියනවා. අපි දිනපතා පරිහරණය කරන ධම්මපදය ඒවගේ මේ පුංචි අය කතන්දරහන්න කැමැති ජාතක පොත මෙ ජාතක පොත ඒවගේම ධම්මපදය වගේ දේවල් ඇතුළත්වයන්නේ කුද්දක නිකායේ අර ග්‍රන්ථ පහලෝට. ඒ පහලවෙන් එකක් තියනව සුත්ත නිපාතය කියලා. ඒ සුත්ත නිපාතයක්ත් වර්ග කරනවා පරිච්චේද වසියෙන් කොටස් කරලතින්. ඒක පරිච්චේ දයකට කෙන වග්ගය කියලා. ක තියනවා අ්ටකවක්ගය කෙෙක් අටවිනීග. පාරායන වගේ කෙළෙකක් තියෙනවා. මේ පාරායන වගගය කියනෑ පරිච්චේදයට තමයි මම අද මාතෘකාකරපුූ මේ පුංචි ගාථාව ඇතුළත්ෙන්. මේ ගාතාවට සම්බන්ධයි දක්කිිනාගිරි ජනපදයේ ජීවතච්ච බමුණෙක් බ්‍රාහ්මණයෙක් දක්ිනාගරි ජනපදය කොහෙද තියෙන කොසල්රට. බ ගිල්ල තිෙනවන දමදීව වන්දනාවේ රජගහනුවර මතකයි රජගහනූර වටේම තියන කදු පන්තියක් යතර එකත් මේ ගිජ්්‍යකූට පරුවතේ බුදුරජාණන් වහන්සේ ගිජ්්‍යකූට පරෝ තෙර නෑගලා ඇත බැලුවහාම මගද කෙත දකින්ට ලැබුණ මගද ශේෂත්‍රයේ. එක දැකළ තමයි චීවරය නිර්මාණය කරන්නට අවශ්‍ය කරන සැලස්ම ලබාදුන් ආනන්ද හාමුදුරුවන්ට නියම කලා කන්ද මුදුනට පේනර ලස්සන කුඹුරුයාය දෙස බලලාඒ කුඹුරුයාය සැලැස්ම වස්ත්‍රයක සකස් කරන්න කියල. එඇඳල නෙමේ වස්ත්‍රේක ෑලි කපල ඒ ෑලි එකතු කරලා මட்டு කරලා. අ නියරවල් ඊළඟට වතුරපාරවල් ලොකු වතුරපාරවල් දෙපාවන් මේ ඔක්කොම එකතු කරලා පුඩා නියර මහා නියර මේ ඔක්කොම සකස් කල සැලස්මක් අදන්නක වෝ ෙද්දක වස්ත්‍රේක. අනන්දහාන්්‍ර ඒක හදාගෙනාව. අනුමත කලා මේ වස්ත්‍රය මීට පසෙ චීවරේ හැටට පාවිච්චි කරන්න. දැ මේ පින්කම් මාලා අවසාන වෙලා ඔබේ විහාරස්ථාන සිවරක් හදනවනි කටිනුචීවර. ඒකටත් ගන්න වේ සැලැස්ම. මගද කෙතේ සැලැස්ම. ඉදාටය වෙල්ල බලන්න. මගද කෙතේ තියෙන ලියදී ඒවගේම අතු කුඩා දියපාරවල්, කුඩා දියපාරවල් ඉ නිියරරිින් එහා පැත්ති තියන අ මහනීර. සියල්ලක් කරවස්ත්‍රයේ සකස් කරලා සැලසුම් කරලා ඔබට ලැබෙනෝ පූජා කරන. කටින චීවරි. දැන් ඒක සිද්ධ වනිෙත් මේ ගිද්ධකට පරෝතය ආසන්න. ඒ පරෝතය දලා දකුණු දිසාව බලන කොට අදත් අපිට පේනවා අධිවේගී මාර්ගයක්. ඒ මාර්ගය ගමන් කරනකොට තමයි කරත්ත පන්සීය කළුගල්ොල එරිලා අපි දකින ලැබෙන ගියට මතකයි කවත් පල්ලෙ හැට යනකොට දකුණ දිසාාවට ගඩොල්ලොලින් කරපු විශාල නිර්මාණයක්. විශ්වවිද්‍යා නාළන්දා විශ්වවිද්‍යාලේ. ඒ විශ්වවිද්‍යාලය ඇතුළට ගිය හම ගඩොල් ගොඩවල් හැමතැම ඒ ගඩල් බිත්්ති අතරයෙන් මහ විශාල විත්ති විශ්වවිද්‍යාලය ගොඩනැගිලි සාලා නේවාසික ආගාර ඒවත් පහුකරගෙන ඇතුලට ඇතුට ඇතුලට ගියා හමේ ත්‍රිකෝනාකාර ගොඩනැගිල් ලක් පිරමීඩියයක්ක් වගේ එකක් හම්ම වෙනවා. ගියයට මතක දමොකදද කියල. ඒ තමයි සැරියුත් මහරහතන් වහන්සේගේ දහතු තැන් පච්චයිත්ේ. සාරිපුත්ත චෛත්‍යය. ඒ චෛත්‍ය තියෙන්නේ කොතනද සැරියුත් මහරහාහතන් වහන්සේ උපන්න මවදිිමේ උපන්න ගෙදර. එ කාමරය කාමරියඋට තමයි මේ චෛත්‍යය දලති. සාරී බැමිණිය ජීවත්ත එච්ච නිමසඒ නිවස චෛත්‍යයක් බවට පත් කලා ධර්මාසෝක රජතුමා. ඒ චෛත්‍යය තම අපි දැකලා වැඳල එන්නේ චෛත්‍යයක හැඩේ නහැ සිකෝනා කාරයි. පිරමීලයක් වගේ. ැ මේටික කිව්වෙේ? මේ නාලක බමුණු ගම ගැන කියන්න ඒ ගම්මානයේ එදා නාළක බමුණු ගම කෙළහැඳින්වේ.ඒ නාලක බමුණු ගමේ සාරී බැමිණී දීවත්වනානේ ඒ වගේම ශාල පිරිසක් බමුණන් බැමිනිියන් තමයිීමල් ප්‍රදේශේ ජීවත්තයෙන් ඒ ප්‍රදේශයේ පහකරගෙන තවට්ටිකක් එ හාට ගියහම ඔබ දන්න හඳුරන කෙනෙක් හම්බ වෙන උපාසිකාවා. යාගේ නම නන්ද මාතාව වේලු කණ්ට කියී නන්ද මාතාව හලතිේලානෙ සත්මහල් ප්‍රාසාදයකකි දීගත් වුණේ. මෙ නන්ද මාතාාවේ යගේ පුතා නන්ද රාජ්‍ය විරෝධී අරගලයකට ගියා. අරගලට ගිහිල් අන්තිමටයා වහවුනා රාජිපුරුෂයන්ට. රජරුව අරගෙන ගියා දංවැලක බැඳල කරත්්‍යෙ කස්සරත්ෙක පි පස්ස ැඳගෙන එදගෙන ගහිල්ල. පහර දුන්නා දෙශපාලන ගාතනයක් මරණයට පත් වුණ නන්ද. නන්ද මෙැරුණට පස්සේ හැමෝම නන්දගේ නමින්තම අමට කතා කලේ නන්ද මාතාව කිය එය ජීවත්වනේ වේලු කන්්ටක නගර වේලු කියැන්නේෙමනවටද උනවලට උන පාලි දන්නානේ කණ්ටක කියන කඩුල්ල ගෙවල් වල තියන්නේ පරණ උනගස්තුලින් අදල කඩුල්ලක් එය උුන ලීටික හට කල්ලතම ඇතුලට යන්නකුළු මේ වේලුකන්්ටක නගරේ තිබුණා ඒවගේ මහදාපු උනලී කඩුල්ලක් උනලී කඩුල්ල තියෙන නගරේ නිසා මේ නගරියටටිකිකව ේලු කන්ට නගරය කියලා. වේලු කටක නගරේ සත්මහල් ප්‍රාසාදයේ ජීවත එත්ත ේලු කට්ටකේ නන්ද මාතාව අනාගාමිවෙලා. මෙිත නින්න මේ සැදැහැවත් උපාසිකාවන්න වගේ දහම් සවනය කරන්න යනෝ. දහම් සවරනය කට ලියාගන්නවානනි විතනිින්න්න ගොඩක් පිරිස බන ලියාගන්නයි. හරි සන්තෝසිට කාරණාවක් ධනාත්මකේ එකක්කේ හැමත් අන මදකින්න ලැබේ. සහුන්ට උපදදිස් ලබිල තිබෙන ඔබට. ල ිල තිබ පේ ගරුටයුතු හමතුදුවන් වහන්සගේ. ඉස්සා හන බන ධාරණය කරගන්නවා ලියාගන්නවා. නන්දමාතාවට අක්සර ශාස්ත්‍රයගෙන දෙනුමක් තිබුණති කළ බන්දන්න. හැබැයි බහාවනා කරලා අහන බන හොඳට ධාරණය කරගන්න පුළුවන් කම තිබ්බ. ඉති නන්දමාතාව දවස බනහන්න ගියා. ඒ ධරම දේශනාව කළේ භාවරී කෙන බමුණගේ ශිෂ්‍යියන් පිරිසට බොමුණනාකෙ කිහිටා. බමුණු නායකය ජීවත් වනේ අස්සක මූලක කෙන මේ නගර දෙක මැද්දේ රාජ්‍යන් දෙකක් මැද්දෙ තිබුණ ගෝධාවරී කළ ගංගාව. ඒ ගෝධාවරී ගංගාව මැදති දූපතක් තියෙනවා. ඒත් දූපත තමයිඒ බමුණගේ වා සස්ථානය. රජතුමා මේ බබුණට නින්දගමක් දීලා තිබුණ. එ නින්දගමේ අස්සන්ෙන් කොටසක් මේ බබුණට ලැබෙන ගොයිතැන්බත් කළහම වීගෝනයක් ගැනහිල දෙනව බමුණට නිදේවලුත් ඒවගේෙන ු පලතුරු එවන් තම ජීවත් වනේ. තින් බමුණ දවස කල්පනා කලා නින්දග මේ ජනතාව තමන්ට ලබාදීපු විවිධාකාරයේ පරිත්‍යාගයන් පූජාවන්.ඒවා ඔක්කොමටික පූජ කරන්න ඕන කිය. ධානමිය පින්කමක් සිද් කළද පන්සල් ලත්වතින් එහෙම පින්කම් හාමුරුවට අවුද්ධක් තිස්ස ලබිච්චේ පරිස්කාරඒ ඔක්කොම එකතු කොල්ලාට පිරිකර සෙසු පිරිකර ඔක්කොම එකතු කල්ලා මහා සංගරත්නය වැඩම කළ පූජ කරනු. පුජි කළ සතුට වෙනවා. දද බමුණත් කල්පනා කළ දානයක් දෙන්න. එස තමා සන්තකෝ තිවිත්්චට බව බෝග සම්පත් එ සියල්ලක්ම පූජා කරමින් විශාල පිරිසක් පන්සීයක වගේ පිරිිසක් බමුණන් හාමුදුරුරු නෙමේ බමුණු කැදෙවී. ඒ බමුණන්ට මහ විශාල දානයක් දුන්න. ඒවට කැනෙ යාග කියලා. යාගහෝම ඒවනි කරන බමුණු දැන්මේ යාග කරලා ඒ පරිත්‍යයාගේ දන්සලක් පවත්තල දන් දුන්න. ද දීලා දැන් අවස්කාලය බොහොම සතුටෙන් ප්‍රීතියෙන් විවේක ගන්න පුටුවක හාන්සි වෙලා ඉන්න පුොඩ්ඩක් නින්ද ගියා නින්දෙන් එඇැරු නමකත්ත සද් දෙකට දොරකට ඉඳගෙන කවුදෝ මොනවදෝ කියනවා අඩු නින්දෙන් එහැරන බමුණ එහෙල්ල බැලූ වටපිට දට්ටික කලුපාටවෙච්ච ජෝධක පමුණ වගේ කෙනෙක් එක පැත්තකෙන් මහා මල්ලක් එල්ලගෙන සාගත මල්ලක් ඔලු අවුල්ලලා කැරමිටිවාරුවෙන් මේ දොරටුව ඉස්සරහම බමුණ වාඩි වෙල ඉන්න තැනට ඇවිල්ලම් මොනවදෝ කියෝනෝ. ඇත් දෙක පිහදාල බැලුව මොකද කියලා ඇහවා. අරය ඉල්ලන පන්සීයක් කාවනු පන්සීයක් දෙන්න කිය. මන් දුප්පත් මනුස්සෙක් මට කන්න බොන්න නෑ මේ හොයාගෙන හොයාගෙනාවේ බුණක් ඉන්නයි කළ ආරංචල ද දෙන්න කැමති කෙනෙ මහා දාන පින්කම් කරන බමුණෙක් කියලා හිතාගෙන මං ආවිේ. නිසා මට හවනු පන්සයක් දෙන්න මට රාජකාරයක් වැඩක්තියෙන කරගන් මට දීවත්ෙන්න්න අවශ්‍ය දේවල් හදාපියාගන්. දැන් බමුණ අසර තත්වයට පත්ව නිද සියල්ලම දීල ඉවරයි ධනේ දීල ඉවර යද දෙක පියදාගෙන ඉන්නේ. මුකුත්තිතිර වෙලන. බමුණ කියනවර ආපු යාචකට අනි යාලුවේ අදනං කිසිම දෙයක් නෑ. ඒ පෙරෙඩ ාවනම් කුයි තරන් දෙවල් ගන්න තිබදාද උදේ කාලේ ආවන ඇටෙක් බරට වස්තුව ගන්න තිබ්බනි මානග දැන් කිසිම දෙයන්නේ උක්කොම දීලෙකර දෙන්නම් කරන්න දෙයක් නෑ නැවතත් ඉල්ලනවාර ය පන්සීයක් දෙන්න පන්සීයක් දෙන්න බමුණ කියන නෑ නෑ අත් දෙකම හිස්සලා කිසිම දෙයක් නෑ ගෙදර අර යාචකයට කීන්තිකයා අදත් එහෙම ඉන්නවානි පොඩි කාසියක් දුන්නව තුෘපිය පහක් දායක් බාරගන්න නෑ සාපරනනි මේ යාචක ඇත්තේ වගේ සාප කළා. මට පන්සීයක් නොදුන්නොත් එහෙමෑ තගේ මහ බඩ පෙළෙල්නෝන. ඔළුගිලිය හක්කඩකට පෙළෙන් ඕවන. මං සාප කරනවා කළ සාප කළ. දෙ මේ සාපය අහල මෙයා හුදටම දුක්කුණ වේදනාවට පත් වනා සහනයට පත් වනා. අනේ මංමොකද කරන්න මෙහෙම කල්පනා කරනකොට ඉක්තරා දේවතාවෙක් මෙතරට පැමිණිලා දවුදුවක් මෙ භාවරි බමුනට කියනවා. ඔබට ඒ කරපු සාපය ගණන්ගන්න එපාඒ සාපය කරපු දුගියා යාචකයා දන්නේ නැහැ ඔළුගෙලිය කියන්න මකද්ද කියලවත්. සක්කඩකට පෙරෙනම එකනෙ එකකවත් දන්නේෙ නෑ. ඉන්සාක් කිසි දෙයක් නොදන්න මනුස්සේ කියපුදේ හලා බයවෙන්න එපා තැතිගන්න එපා කල මේ දේවතාව කියන. ඉටවස්සේ බමුණ අහානවා ඔබ හෙමකිවට හරින්නේ. බමුණ ඒ ආපි එක්කනනා යාජචකය දන්න නැත්තන් ඔොුගිලිය කියන්න මොකක්ද කියලා සත්කටට පෙලෙනවා කියන්න මොකක්ද කියලා දන්න නැත්තං ඔබ හිනං මටඒ එක කියල දෙන්න ඕන්න. ඔබට පුළුවන් කියලදන්න ඔලුගිලි කියන්න මොක්ද සත්කටකට පෙලෙනව කියන්න මොක්ද කෑලි තමනවාද පෙලුණහම කෑලි හතක් කෙනවන එ කෑලි හත මොනවාද කියලමට කියලා දෙම්. මේ වෙලා විදි මේ දෙව්ද කියනවා ඔබ කලබල වෙන්න පා පුඩ්ඩක් එහා පැත්තර යන්න එහා ගම්මානයට හ පැත්තර ග හටගහ ඒ පාරදිගේ අනකොට හම්බවේ සැවැත්නෝර දෙවරම් මෙහර වැඩවාසය කරන ලෝතුරා බුදුරජාණන් වහන්සේ බුද්ධෝසෝ, භගවා, ලෝකයේ ධම්මං දේශේති තක්කුම ඒ ලෝතුරා බුදුරජාණන් වහන්සේ බණතියනවා. ගිල් අහන්න. ගිහිල් අහන්න මොකක්ද මේ ප්‍රශ්නේ ඔළු ගෙඩිය කියැල එකක්මට දැනගන්න ඕනේ. සත්කටට පැලුණ හම කෑලි හතක් හැදෙනවා මොනවාදේ කෑලි හත කියලමට දැන ගන්න ඕනේ. ගිල් අහන්න බුදුරජාණන් වහන්සගේ. බුදුරජාණන් වහන්ස තම මේම දන්නේ. දැන් මේ දෙවදුව මෙහෙම කිව්වා හම බමුණ අප්‍රමාණ සතුරට පත් වන. විස්සේ මෙසේ කෙනෙක් නෙමේ ත්‍රවේදයේ පරතයටට පත්ව එත්ත කෙනේ. මන්ත්‍ර ශාස්ත්‍රය නොයික් දේවල් දන්නවා. ඊළඟට පුරුෂලක්ෂණ ශාස්ත්‍රයේ අංගලක්ෂන සරීරය අංගලක්ෂණ බලලා. ඒ සාත්තර කියන්න පුළුවන් අනාාවකි කියන්න පුළුවන් ඒ හැකි අවතියනවා. පවිතරක් න මේ විශාල ශිශ්්‍ය පිරිසක් ඉන්නවා. ආදරයෙන් හදා වඩා ගත්ත ගෝල පිරිසක් අපේ හාමුදුරුවන් වහන්සේ හොඳ ශිශ්‍යි පිරිසක්ඉන්න මේ හැම කටයුත්තක් මුොහොදට පුරුදු කරන පුහුණ කර ශාසනිික පැත්තෙන් බැලූහමලොකු ආඩම්බරයක් ඒවක තමයි අයට බමුණු නායක එදා හිටපු. ස්සාාල ශිශ්‍ය පිරිසක් හදල ඒ අයට උගන්න න. ධරමඥාණයෙන් පරතයට යවවා ශිස්්‍යන්න. නිසා බමනා කල්පනා කළ තමන්ට විශාල ශිශ්‍යි පිරිසක් ඉන්නවනේ. දෙ මම නෙමි මේකට යන්න ඕනේ මේ කාරණාව බුදුහාදුරන්ගෙන් දැනගන්න මගේ ශිෂ්‍යයන්න තමයිමං යමන්න ඕෝනිි එය ඉග ගන්න ඕනේ අදැකීමම් ලබන්න ඕන ජවිතය ගෙන. එනිසා ශිශ්‍යයන්ම කැඳෙව්වා දාසයි දෙනෙ. කැඳවල කිව්වා ප දේවතාවක් ඇැවිල්ල මට කිව්වා බුද්දෝ සෝභගවා ලෝකයේ දම්මං දේශේති චක්කුමා. ෝතුරා බදුරජාණන් වහන්සේ කළෙනෙක් මේ ලෝක පහළ වෙලා. බුද්ධ කියලකැන සියල දන්න කෙනා. ඒනිසා ඒ බුදුරජාණන් වහන්සේ හොයාගෙන යන්න ගිල ඉස්සල්ම බලන්න ඒ කියන කෙන ඇත්තටම බුදු වෙලාද ධර්මක්ඥානයේ තියෙන කෙනෙක්ද එහෙම බලලා යාගෙන් අහන්න මේ ප්‍රශ්නේ මොකක්ද ප්‍රශ්නේ ඔළු ගෙඩිය කියන්න මකක්ද. ඔළු ගෙඩිය හතකට පැරුණාම කෑලි හතයිනේ කෑලි හත කියන්න මොකක්ද. ඔන්න ඔඒ ප්‍රශ්නය ගිහි අහන්න. මට අර සාපකර පර දුගිය සාප කලයේ මේ කාරනාටික කියලනි ඒසා බුදුරජාණන් වහන්සගෙන් අහන්න කිව්ෝ. එකගන ගෝලියුටිකත් බොම ජානමන්තයි. ගෝලය අහනවා ඔයි බුද්ධ කියල කෙනෙක් ගැනපි දන්නෑනි.ය කොහොම කෙනෙක් ද කොයි වගේ උසද කොයි වගේ මහතද කොයි විදිරද ඇඳගෙනන්නේ. යාගේ තරිත ලක්ෂණ කොහොමද එහෙ ම අහන කොටේ බුණ කියන බමුණ ඉගෙනගත්ත කෙනෙ ත්‍රිවේදයේ පරතරට ගිය කෙනෙක්. අංග ලක්ෂණ සාාස්ත්‍රයේ. දේහ ලක්ෂණ විද්‍යාව ඒවගේ දෙතිස් මහාපුරුෂ ලක්ෂණ විද්‍යාවගේ ඔක්කො මහදාරලතින්. මේ බවනට ඒ දෙතිස් මහාපපුරු ලක්ෂණලින් තුනත් තියෙනවා. ඉසය දන්න. කියල දුන්න මෙන්න මෙහම ලක්ෂණ තියන වන ඒ තමයි බුද්ධ බදුරජණන් වහන්සේ. දෙතිස් මහාපුරෂ ලක්ෂණටික කියල දුන්න. ගෝලයන්ට මේටික කියලදී.ලා ඒ පිරිසව යොමු කලා සැවැත් නර ජේත අරමට ගිහිල්ල බුදුරජාණන් වහසේ බැහැදකිින්. පිස ගියා. නගර පසුකරගෙන ගංගා ඇලදුොල පසුකරගෙන කෙමෙන් කමෙ පාගමනින් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ පාසානක චේතිය කෙන විහාරස්ථානේ. ගල්තලාවක් මත වැඩඉන්න. මේ ගල් පටිටික නැගෙන ගියා. ඇතට කියල බැලුව අර අංගලක්ෂණ විද්‍යාවට අනුව අර ඉන්න පුද්ගලයා ළඟම මේ ලක්ෂණ තියෙනවද කියලා. බෙලූහාම ඕන රෝමධාතුව දැක්ක දිචිස්මමාපුරු සලක්ෂටක දැක් හැබයි ඉතිින් කීපයක් දැක්කෙන. ැකපටික ගෙන හ දකළ ප්‍රසාධයට පත් වන හරි හරිමේතම ය මේයින්න අපේ ගුරතුමාකගේ පුද්ගලයා බුදුරජාණන් වහන්සේ හැබැයි පුරුසලක්ෂණවලින් තවකීපයක් තියන බලාගන්න. බුදුහන්දුරට පෙව්ුණ මේක නුවනි. පේන සැලැස්වා පේන සලස්සල දැන් මේගොල්ලෝ නිස්්ථාවට පත්ව වනා මේනං බුදුරජාණන් වහන්සේ තමයි අංගලක්ෂණ වලට අනුව සියල්ල සාර්ථකය හරි දෙෙතිස් මා පුරෘ සලක්ෂන ති. ස ගියාලඟට ගිල කල්පනා කලා මෙයාලඟ ඥානය තියෙනවන විෂිෂ්ඨ ඥානයක් තියන කෙනෙ කළ බුදුජාණන් වහන්සේ ඒසාම් ම දැන් ප්‍රශ්න ැන හිතන්න ඕනේ මම හිතන්නකොට මෙයාඟ ඥාන තියනවනම් ඒවට උත්තරදයි. එහෙම හිතලා බුදුරජාණන් වහස පේල තෙක්මානට කියලලා දැන් හිතනවා. මගේ ගුරතුමා බාවරි බමුණ මේ බමුණුතුමා ගැන මගේ ගුරුදේවයන් වහන්සේ ගැන දැන් මේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ යමක් කිවොත්. මෙන්න මෙයා බුදුවෙ මයි ඉන්න කෙළමං ස්තරව නිගනය කරන. ඒම කියල බලාගෙන හිටිය හිතල හිතුව විතරයි කිවෙන. මෙන්න බුදුරජාණන් වහන්සේ බුණගැන කියනවා. ත්‍රිවේදයේ පරතයට පත් එච්ච මෙන්න වගේ බවුණක්ඉවා. ඒ බමුණගේ තියෙනවා දෙතිස් මහා පුරුසලක්ෂණ වලින් තුනක් ඒ තුන විර තියෙන අනිතේ වන. න්න බදුරාන්හස දේශනා කරනව තමන් වහන්සේ දේශනා කරපු ධර්ම දේශනාවට සම්බන්ධ කරගෙන. ඉළඟට තවතව ප්‍රශ්නැහවා. අනෝ එකන හිතනවා මේ ගෝලය ටික පලවෙනි ගෝලයයක්ක් හිතනව ඔන බදුරජාණන් වහන්ස පිළිතුර දෙදෙනවා. අනිත් ගෝලයයට අවයකක් හිතනවා ඔන්න ඒකටත් පිළිතුර දෙන. ධර්ම දේශන පත්්තගනයන අරවාට පිතුරු ලැබෙන දයට. මෙන්න තවත් ප්‍රශ්නයක් ඔන්න පිළිතුරු ලැබෙන මේ විදියට ගිහිල්ලා මෙන්න ඉළඟට අවසාන ප්‍රශ්නය මොක් දේ. ගිි කියමක්ද ඒක හත්කටකට පැරුණහන කෑලිහත කලිහත කියන මොකක්ද දැන්වෙන්න බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා ඔළුගිලිය කැන අවිද්‍යාවට අවිද්‍යාවෙන් පීරිත වෙල අන්දකාර වෙලා ලෝකය ගැනෑ නිසි වැටහීමක් දැනුමක් අවබෝධයක් නැත්නම් එතන තියෙන අවිද්‍යාව මෝහය ඒකතම හැමදේකටම මුල මේ ලෝක යම් කිසි කෙනෙ කක්වුසල් කරනවාන ඒ සෑම අක්කුසල ඒකටම මූලේ තමයි මෝහය මුණාව ඇත්ත දන්නේෙ නෑ. යථාර්ථය දන්නේෙ නෑ. සාමානය ලෞකි දේල් ැ දන්නෙ නෑ ෞකික ප්‍රඥාව නැහැ මුලාවෙෙන් ඉන්න. මෝහෙන් ලෝකෝතර දේවල් ගැනත් දැනුමක් අවබෝධයක් ප්‍රඥාවක් නෑ. මේ දෙක නැති තැන අවිද්‍ය අන්ද කාරය. මේ ඔල්ු ගිදිය වැහිලතියෙන් ඔය අවිද්‍යාවෙන්. අ බමුණු පිරිසගේ. දෙම් බුදුරජාණන් වහන්සේවෙන්න දේශනාවට ඒක සම්බන්ධ කලා. අවිද්‍යාන්ද කාරය ගැන. අවිද්‍යාවකිව් හම මෝහෝ කියෙන චෛචසිකේ. මෝහෝ චෛචසිකේ හරියට නිවැරදිව විස්තර කනවන මෝහය කියන මොකක් ද නොදන්නකම මොකක් ගනද චිත්ත චෛචසිකය රූප කියන පරමාර්ත ධර්මගෙන දන්න ඇත්ත. ඒ පරමාර්ථ ධර්ම ටිකයි තමාතුල ක්‍රියාත්මක වෙන්නේ කළ දන්න ඇත්තම් මෝහහි තී දැ බල වෙත බණ නනි පිරිසක්. ශාල පිරිසක් බනහන ශලාවය ඇතුල එලි බණහනකොට කවුහර ඇහුත් එහෙම මොකද කරන්න කියෙන පනහන. අන්ධකාර අර කරුවලේ ලයිතෙලි නැති දැන කව්හරි වාඩිර ඉන්නවා දැක්ක හ මේ සංවිදායක මණ්ඩ ලේ කනෙ ගහිල්ලහන කවුදොයොතනින් ඔය කවුද මේ මම පෙන් ඇද්ද අහවල් නම තියෙනෙක් කෙන මම කියල කියන අනේ බනහන්න කවද කලා ඇහුත්මකද කිය මම බුදු දහ මට නොනන්ඒ පිළිතුට අසාර්ථකයි මේ දැම් බණහන කට්ටේ බලන්න ොකු බහන්න කවුද කියලා මේ පැදුර උඩ වාඩිල ඉන්නවාන කෙනෙක් හරිරනිගන් කෙක් ගිඩියක් තිබ බවාගේ මේ පැදුර උඩ කෙක් ගිඩියක් තියෙන මොනුවෙන්ද හැදිලතින් මේ ශරීර පරමානුවලින් මේ ස්කෝලය නයි දන්නවානට විද්‍යාපාඩම ඉගෙන ගත්ත අය මේ සරීරයේ මූලික තැනුම් ඒක කේමකක්ද සයිලෝනින් හැදිලතින් එකක නිගනගන්නල වි්‍යාපාඩමේදී න්‍යස්තියක් වටා පිහිටපු ඉන්ද්‍රිය ටික දැන් මේ සයිල හැදිල තියෙන්ෙන මොනවන්ද පරමාන පරමාණු ගඩක් එකතලා මේ සරීරයේ හැදිලතිම්. තනි වචනයකින් කිව්වොත්ත එහෙම මේ වාඩිල ඉන්න හැමෝම පරමාණු ගුලියක් කියලා නේට කියන්න පුළ. එකතුව මේ ඔක්කොම් පරමාණු. නම් බඳන් ඉස්සර පේලි ඉන්න කට්ටිය පරමානු ලිහ දෙලතින් දෙවැනි පේලි ඒත් පරමමාණ තුන්ගෙන හතරවෙනි පස්සෙෙන උකොම් පරමාණ. පුටුවල ඉන්නයි සාලාවෙන් එලිය ඉන්නයි ඔක්කොම් පරමානු. බුදුරජාණන් වහන්සේ මේ පරමාණුව විග්‍රහ කලා කැඩුව කොටස් වලට කඩල කිව්වා මේක ඇතුල තියෙනවා පට්ටවී, ආපෝ, තේජෝ වායෝකෙන ශක්තිීන්ටෙකට ශක්ති ගොඩක් මේ ඒ තින නතින ෙනස්සන හෝතක් පාසා. පරමමානුවෙන් හැදිත්‍යමේ ශරීරයේ බුදුරජාණන් වහන්සේක විගද්‍රහයට අනොුවෑ පටවි, ආපෝ තේජෝ වායෝල එකතුවක්. ඊළට ඒවදෙස බලන්නකොට ඒවා තිනෙන ලක්ෂණටකක්.ඒ පරමානණුකොට ලක්ෂණටි කපිට පේනව හැට කනට. රහනී කරන්න පුළුවන් ඉන්ද්‍රියෝලින්. මොනවද තියන ලක්ෂණවර්ණය, ගන්දය, රස, ඕජා හතරක් තින. කට පරමාණනුව ඇතුළි පටව්‍යාපෝතේජවායෝ කියලා හතරයි වන්නගන්දර සෝජා කියලා හතරයි. ඔය ටිකන මේ පැදුරුවඩට තියෙන්නේ ඉති අපි ඇව් හාම කියන මොකක්ද. පටව්‍යාපෝත ජෝගක් තියන එකලති නර කැලේ වාඩිලයිඉ එකක්නගින් ඇවවාහම කවුද කියලා. මේ බයවෙන්නේ පා පටව්‍යාපෝතේජවාය වන්නගන්දර සෝජා එහෙම කියන්නේ. මේ මම ඉන්න පේ නෙද්ද දන්න එද්දම වඳරන් ෙද් දොයා මිචත්‍ර ගම ඉදල. මා වඳුරන් නෙද්ද කියලාන. මම කියන්නේ පරමාණු ගොඩක් ඒ පරමාණු නිකං තියෙන්නේ ඇ චලය වෙනවනි. බන පටන්ගත්ත තැනීදලම චලනය වෙනවා හටම හට නලියනවා පැත් දෙනෝ ඉන්න කට්ටි. ඇයි ඒ මේක ඇතුලෙ තියෙනවා තවස් ශක්තියක්. මේ පරමාණු ගොලිය ඇතුළි තියෙනවා චිත්ත කියල ශක්තියක් සිත ඒ සිත හඳුන්න්නට බුදු දහම තියෙනවා වචන දහයක් එකක් තමයි විඤ්ඥාන මන මනස ගේ වචන ගොඩා ඒ වචන දහයෙන්ම තියවෙන්න සිතීමේ ශක්තිය ගැන බුදුරජාණන් වහන්සේ අිධරම පිටකේද මේකට තිේපු නම මයි විඤ්ඥානය. අභිධරම පාඩමේද අපිට හම වෙනවත් චිත්ත කියලවචනය. කිිත මේ ඇතුල තියන සරීරය ඇතුලේ. තියෙනම් බලන්නක මම කියල කිව් හම වැරදි මම නෙමේ ඉන්නේ පරමානු ගොඩක් පටවි්‍යාපෝතේජවායෝ ගොඩක් ඒ ඇතුලේ විඤ්ඥානයක් තියන. සිතීම ශක්තිය. ඒ සිතීමේශක්තියට සම්බන්ධ වෙලා තියෙන චෛ්‍ය සිකටික චෛත්‍යසි කල කන මනෝභාවයන්ට ඒවචන දන්නවා නනේ එකක මනෝභාවයන්න තෙන අපිට සමාලට සතුට දුකවේදනාව අසාහන එට කියැන මනෝභාවයන් පාලියෙන් ඒ මනෝභාවයන් විස්තර කළොත්තේ හෙම පස්ස වේදනා සඥඥා චේතනඒ මනෝභාවයන් ස්්‍රද්ධහා වීරය සති සමාධය ඔක්කොම මනෝභාවයන් පැත්තහ අරක පැත්ත කල දෙක් කුසල චක කකුසල ච ක ිධර්ම ගැනගත්ත න්න අදහම් පසල අපිධරම ගෙන ගන්න ඕොන මනෝභභාවයන් ගෙන දන්න. කුසලාකුසල චෛචක. මේ චෛච සිකටිකයි සිත එකට එක තු හම තනි නමක් පාච්ච කර නො දන්න නම් චිත්ත චෛචසික දෙකටම කියරනවා. මොකද නාම නාම කියල කිය. අර අපි ඉගෙන ගන්න නාම පද නෙමෙයි. අර ව්‍යයාකරනවලන නාමපදයක් කියයන්නේ සත්්‍යේ පුද්ගලයක් ස්ථානයක් හඳුන්නවත්්‍ය නයටනි. ඒක නමි නම්පද නෙමි. නාම නාම කියනෙ නම්ම තීති නාමක් නැමෙනවා. එකක පැත්තට නැමෙනවා. පොහිටද නෙමෙන්නේ අරමුණුවලට. අපේ ඒ හිත එකේ කරමුණුවලට නැමෙනවා.ද මාදිහයට නැමිලන යෙන සිත ඇස් දෙකෙන් මාව බලාගෙන ඉන්නවා කන්දකෙන් ම වහගෙන ඉන්නවා නැමිලතිනේ පැත්තර. නාම කියනෙ සිත විල සිත්. දැන් මෙන්න ටික තමයි බදහාහන්දුර කියයන්. කවුරු හරි කෙනෙක් කමන් ගැන හිතන කොට අහවල් නම තියන කෙනා අහවල් කනතුර තියෙන කෙනා එයාගැනනම හිතන්න ඕනි මේක ඇතුලෙ තියන පටවි්‍යාපෝතේජෝවායෝ කෙන රූපටික ගැනයි. මේක ඇතුලෙ තියෙන චිත්ත ටි ගැනයිසිත් ඇතුල චෛච සිකටික ගැන හිතන්නවා. ඒටික හිතුහම පේනවා මේ චිත්ත චෛචසික රූපලක් එක තුවක්න මෙතන තියෙන්නේ. මේ බනාාග ඉන්න ම නෙයිනි චිත්ත චෛසික රූපනි මේ පුටේ වාඩිලා ඉන්න මම කියනෙක්ෙන හවල් නම තියෙන නෙමෙයිනි. චිත්ත චෛතිසික රූපටිකක්නේ. ඉතින් මේ පුට වාඩිලා ඉන්න එක් කෙනා මේ පැදුර ඉන්නෙක් කෙනා අර එලිය පුටේ ඉන්න එකෙ ක්කො එකවාගෙන. ඒ හැම තැනවතියෙන චිත්ත චෛතිසික රූප. දැන් මේ චෛචසිකටි කෑලිවරට කටන බුදුරජාණන් වහන්සේ. පස්සවේදන සංඥා චේතන කලා තිනෙන චෛචටික. ඔන්න ඒ එකෙන් අයින් කලා වේදනා චෛචසිකේ වේදනා කියන ින්ද නොවලට විඳිනෝ. දැ මේ වෙලා විතන ඉන්නයි වේදනාවකින් ඒේදඉන්න ේදනාවක් විදිනවනේද කකුල් දෙකදු විඳෙන්නේ නෑ දැන් මේ වෙලාවි වින්ධනය කරන්නේ වේදනාවක් ඇති කර ගන්නේ කනට මං කතා කරන සද්දයහෙනොල් සද්දයහෙනකොරු විදනවනේ කන මින්දනයක් ඇති වෙන කනින් විදිිනවා. අපි සමට දුක්විදනවා සැප විිදින? ඒගේ ම කතා කරන එක විින්දනය කන කනෙෙන් මිදිනවා. ඒකට කන කනෙන් ඇති කරගන්න විදනය නිසා සෝත සංපස්සජාවේදනා අබිධර්මි තින්නේය ඒ වච්චන. දැ මෙතර ඉන්න ඇයට තින සෝත සපස්සජ වේදනාවක් කනට හෙනෝ සබ්දේමං කතාරන්න. කැමැත්තෙන් ආසාාවෙන් ආහගරන නිසා සුකවේදන. සමහටරපු තේරෙන්න්න ගැඹුරු දේවල් පාලි වච්චන අිධම තේරෙන්නේ නෑගෙල හිතනකට දුක්වේදන. ඒම දුක්ඇති කරගන්න පස් හොඳට සතුරින් ඉගෙන ගන්න සුකවේදනා ඇති කරගන්න බණහන කොට කනට ඇතිෙනවා සුකවේදනාව. එහැට පේනවමාව වේනකොට සුකවේදනාවක් සතුරක් ඇතිෙන්. එහේ නං කනින් ඇතිවෙනවා සුකවේදනනා දුකවේදනා ඒකටිගැන වේදනාව. ඒක වෙන චෛජසිකයක් මනෝභාවයක් තුලින් ප්‍රියාත්මක වින්. ඒ වේදනාවට විින්දධනයට අදාලා මුලේ තින ස්නා විිකක් වෙන ොලේ එක පැත්තක. ඒ කනට සම්බන්ධව වෙන විශ්නාාව පද්ධතියක් ඒකට සම්බන්ධය මේ. එතකොට අපි විදනය කරනකොට සුකවේදනා දුක්කවේදනා පහල වෙනවා. ඒ ඒ වේදනා පහළ වෙන ඒ අවයවේ ක්‍රියාකාරිත්තයට බුදුහන්දුරු නමක් දන්න වේදනා උපාදානස් කන්දය කියලා. නැ කණට සබ්දේහනකොට ඒක වේදනාවක් කන ඔස්සේ සෝත සංපස්සජ වේදනා. නාසයට හඳුකූරි සෝුඳ දෙැරනකොට ගහන සංපස්සජ වේදනා. තේකක් ගොනකොට ජිහහා සං පස්සජ වේදන. ඇහයට පේනොට තක්කු සංපස්සජ වේදනා. කයට ටස්පරර්සදෙනන ොට උට තියෙන විදුලිංකාේ හලන්ටිකන්ට වදිනකොට කායි සංපස්සජ වේදන. වාඩිල ඉන්නකොට කොකුල කොඩ්ඩක් රිදෙනවනි කාය සංපස්සජ වේදනයික දුක්ක වේදනාව. උඩින් හුළංවදිනකොට සැපවේදන සුක වේදන. මෙන්න මේ ක්‍රාකාරිීත්්‍යය වෙන් කරල අරගෙන බුදුරජාණන් වහන්සේ කට නමක් දුන්න වේදනා උපාදානස් කන්දය මොකදනම. ඒ ඉගෙන ගන්න ඕන තේරුම් ගන්න ඕන. ඒක හදාරල තමාතුලින් දකින්න ඕන දැක්ක හම තමයි අර අවිද්‍යාව දුරුවෙලා මෝහාන්දකාරයේ දුරුවෙලා ඔළු ගිදිට සමාන කළේ මෝහේ ඒක නැත්තිවල යන්න මේ ඉගන ගත්තන්. ඉනිසා වේදනා උපාදානස්කන්දය ගැන අපි හදාරලා පර්ේෂණ කරන්න ඕන. ඊලඟට බලන්න අපිට ඇතේෙනවානේ ඒක අරුණනකට සද්‍ය න කො ඳුරගන්න සද්‍ය. ම කතාරනකොට මේ මිනිස් කට හඬඩක් කියල අඳුරගන්නවා නනි වාහනයකෙන් නලාවක් ඇහුණුත් නලා හඬක් කියෙ අඳුරගන්නවාන සබ්දය අපි අඳුරගන්නවා. අඳුරගන්නකොට අපිට ඇතිවෙන වෙනම මනෝභාවයක් චෛත සිකිය. මොකක්දේකට කිය සංඥා අඳුනා ගැනීම. මේ ලෝකම තියන සං්ඥාහයයි. උරූප සංඥා සබ්ද සංඥා ගන්ට සංඥා රස සංඥා පොට් අබ සංඥා හම්ම සංඥා කියලා. දෙ මේ වෙලාවෙ කනටහෙන්න මනවාද සබ්ද සංඥානි. ව පේලකොට මනොදන ඇසට තුල්ලෙන්නේෙ රූප සංඥා. ඔන්න අදුරගන්න ඒකත් වෙනම චෛචසිකයක් මනෝභාවයක් ඒකත් වෙන්කලා බුදුහාන්දුරු. එක වංකල ඒකට නමක් දුන්න නමොක් කියලද මනුපාදානස්කන්දේද. සඥඥාාවපාදානස්කන්දේ. හොනදැන් දෙකයි. වේදනාවරගටික වෙන් කලා වේදනවපාදානස්කන්දේ, සංඥාවරග ටිකවෙන් කලා සංඥ්‍යාවපාදානස්කන්දේ. දැන් මේ අරමුණු එනකොටඒ බාහිර ලෝකෙන්ඉන්නේ. එහ රප පනට බ්ද ක්කොම රමංගේ පරමාණු ලිින්හ දිලතිී කණට එන සබ්ද පරමාණු ගොඩක් ඇහැට කනට නාසයට දිවට කයට දැන ඔක්කොම අරමුණු පරමාණු ලිහ දිලති. ඒ පරමාණුින් නිකුත්නයෝ තම මේ කනට ඇහැට කනට නාසේ ඇතුලති නිසා ඒ වෙනස්සෙනත් සලනය වෙනවා. පරමානු එක විගතිය නෑනි තලනයෙනවන විද්‍යාවෙන් පි පනලති බුදුහන්දරුවේ දැනග අවුර ද පන් කටිසිෙල්. පරමාණුව වෙනස් වෙන නිසා ටලනය වෙන නිසා හෙලවෙන නිසා ඒකට දුන්නා රුප්පතීති රූපන් කෙල අර්ථවත් අර්ථකතනය. රප්පතිකෙන වෙනස් වෙන. තලනය වෙන හෙල්ලන නලියනවා. රූප නලියන පටව්‍යාපූතයේජවා එක විදිීරතිීන්නේ. එ නලියන නිසා වෙනස්සෙන නිසා සෙලවෙන නිසා ඒකට දීපු නම තමයි නම්ති රපතීති රූපං සෙලවෙනවා වෙනස් වෙනවා එනිසා රප රූප කර නවක් දුන්න. දැන් අඳුරුනා නේද වර්ග දෙක රූප කෙල එකවර්ගයයි නම්ම තීති නාමං නාම කෙලා තවවර්ගය. නාමු රූප දෙක. ඒ රූපවල නාමස්කන්දේ කොටස් කලා වේදනා ස්ඥා චේතනා කිය චේතනා කියන්නේ. දැ මෙතන ඉන්න යට චේතනා පහල වෙනවා නේද. අද ගෙදර ඉන්නකොට චේතනාවක් පහල වනා ල් ඇතුව ගියොත්තහෙමෑ සිට්ි එකක්්බුක් කරගන්න බලුවන්. කලින් ාව ආව ඇයි චේතනාවක් පහළවෙච්ච නිසා ඒ චේතනාව පහළවෙච්ච පිරිසර දැන් ආසන තියනවා ඒ චේතනාව පහළවෙච්ච නැති අය ප්‍රමාද වෙලාවා චීතනාව නැතුවිත ඉන්න අන්න එලන්න ගස්ගල්ල ඇටවාඩිලා හොඳ චේතනා කලින් ආපපු කටියේ ඇතුළට ඇවිල්ල හොඳ පනහා අපෙත්තර දින දාය භාව පුහුණු වැඩසටහන්තේයෙනවා මාසයකට සැරයක් අපි ලංකාවේ දිස්ත්‍රික් හැකකින්න අපේ පිරිස ශ්‍රාවකෝ. ඒ අයෝ ගෙන්න්නනවා භාවනා පුහ නොට දින දහය නේවාසික භාවනා පුහුණු උදේපාන්දර හතර නැගිටල. ඒ වෙලා විඳල වත් පිළිවෙත් කරමින් පැයා ටක් භාවනා කරනවා පරයංක භාවන. පැය හතරක් සක්මන් කරනවා. ඒ අතර දේශනා තව තව උපදෙශ්දීම අවස්ථා ධානය, ගිලන්පස කැඳ පළතුරු සුප් යොක්කොම එක වෙලාට ලාල සටහනටන. ඉදැ මේ වැඩසටහට හරි ආසාාවයෙන්. එගොල්ලො මකද කරන්නේ අදනම් පටන්ගන්න එන්න ඒ පෙරේද. ඇවිල්ල වකරගන්න බුක්කරගන්නවාම මෙතන තින්නොහම පරිසක් ඊල බු කරගන්නයි. ධර්මදේ සනාවට ආරාධනා කරපු අපේ. ටීචහෙම්. ගිහම් කල්ලතු පුක්කරගන්න මට මෙන්න මේ පැත්තෝනි. එඳං වෙන් කරගන්න. ඉ දින දහයක් හොඳට ඉඳල භාවනා කරලලා පුහුණුව ලබ එනවා හරි සාර්ථක පුහුණුවක් ලංකාවන හොඳදම වැඩ පිළිවෙලේ අප. දහයි භාවනා පුහුණනිි ඒගේ මෙතනටආපු කට්ටිට චේතනාවක් පහළ වුණ ඒනිසා කල්ලතු ආවා හුඳට වාඩිලයි නොෆෑන්න එකක් ඇට අර කුලනකට හෙත්වෙලා අනිත්තයට ඒවන අමවරීගෙන්. ත චේතනාව තමයි අපිව හසුරුවන්නේ අපිට කන්න ඕනයි කළ චේතනාවක් පහළ උනොත්තම අපි කන්නේ. ඒ විරක් මේ හුස්මගන්න ඕනයිහි කලා චේතනාවක් පහ උනත්තමයි හුස්මගන්න. බල සහර වෙලාට චේතනාව පහල වෙනවානද හුමගන්න බෑ කියලා. අපි පාර යනකොට පරණ කසිකබල් බස්ෙකක් ඇවිල්ල බස්සෝල්ටික නවත්තන අප ඉස්සර දුම්දාන සයිලන්සරේ. අපේ නහයට එනෙ දුම්පාර. ආවහම අපිට චේතනාවක් කෙන ද හොඳට හුස්ම ගන්න නැයි කියලා නෑන වහගන්නවාන ඉල්ලහින්සූකින් හයි හුස්මගැනීම නතර කරන නතාව කාලිකෝ. හුස්මනැතු ජවර්තයන බැරිබෝ දන්නවා හැබයි හුස්ම නවත්ත ගන්නවා අ දුම් පාරනකොට. ිස් මෝරන ගනම් බස්සෝටිකතිී. බස්ස එකක් එනකොට මෙනොහු ලම්පාරුන් මිනිස්සර. මිනිිස්සර නහයට ආපුගමම් මොකද කරන්න. හච්චින් එකකුත් යවල ක්මට ලේන්සිෙන් නහ යහාගන්න හස්ම ැීම අතරනවා. චේතනාවක් ඇති වෙනවා හුස්මගන්න එපා මට එපා නවත්තන. අපිට ඕන වෙනාවට අපි හුස්මගන්න. ඒ හුස්මදිහ බලාගෙන අපිට පුළුවන් ආනාාපාන සති භාවන කරන්න. ආනාපාන භාවනාව කරගෙන කරගෙන යනකොට අපිට තේරෙනවා මේ ආනාපාන ක්‍රියාවලිය යෙදෙනකොට මේ ඉන්න මම නෙමි. හුස්මගන්න මම නෙමි. මේ ඔක්කොම කරන්නේ චිත්ත චෛචසික රූපගෙනන කාරණා තුන. එක තවත් ඉක්්‍රහ කරනොට මේ හුස්මගන්න මම නෙමේ රූප වේදනා සංඥා සංකාර ඤ්ඥාන කියන කාරණ පහ එකතු වෙලා. චේතනාවත් පහල වෙනවා. චේතනාවටම මේ සංකාර ගෙන සංකාරස්ක ඒකන අන්ුරන්න . හමෝගේම හොත්තේම පචුපදානස්කන්ද දන්නවම කියෙන නටික කියයි. හූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන. සංකාරය බොඩක් කඳුන්නල දෙන්න කිවොත්තේෙෙන්. ශ්්‍යත්ත පන්තියන්න මිනිබිරි ඇවිලා ච්චයෙන් අහනවා අච්චි හැමදාම පන්සල් කියා දැම්මේ ගණනක් බනැහුවනි අච්චයමට කියනක සංකාරුපාදානස්කන්දී කැනම කද්ද කියලා. උත්තරදෙන් බැරවිෙනවා. සංකාරස්කන්දීැන චේතනාවට චේතනාව මුල්වෙලා ේතනාවත් එක් තිෙනවා තවච් චයික හතලිස් නමයක්. ඒ ඔක්කොම එකතුනම් පණහයි. මේ පණහට කියන සංකාරය සංකාරස්කන්දේ. සරලවකිවොත් එහෙම චේතනාවෙෙන් යමක් කරනවා නම් ඒකට තම සංකාර. පාර යනකොට වංකොල බිවිින්තියනකොට චේතනාවක් ඇතෝනි කළේ අන්න සංකාරස්කන්දේ. කෑමටික මේසිර ගෙනාව සමමාරයව දෙක්කාමම් කන්න හිතනවා සමමාරයෝ දෙ එක්කහම එපා වෙනවා. කන්න ඕන ඉ කෙ හිතුනම්. කෑ මේ චේතනාවක් පහල වුණ කන්න ඕනෑෙන චේතනාව පහල වුනා නන්ගේ මයි සංකාරස්කන්ද. ඒ සංකාරය විසිින්තම අපපු ක්‍රියාත්මක කරන්නේ හසුරුවන්. එහෙනම් මෙන්න මේ කාරණාටික ඉගෙන ගන්න ඕනේ. මමයි කියලා කියන්නේ මමෙක් නෙමෙයි රූපවේදනා සංඥාංකාර විඤ්ඥාන කෙන කාරණාවල එකතුවක්. ඒටික ඉගෙන ගත්තදාට ඔලු ගෙඩියේ බිදිලා යනවා. මහන්දකාරය නැතිවවෙල නවා. ලු ගිය සු විුවෙල යන මිටික ඉගෙන ත්තා ඒක ඉගෙනගන්න තියෙන ක්‍රමේ තමයි මහා සතිපට්ටාන සූත්‍රය උගන්නන සතිපට්ටාන භාවනා. ඉනිසාම බණ අවසාන කෙලවරට මට කියන්න වෙන ඔන්න ටික. බනය හුවට විතරක් වද. බනහල දියුණු වෙනවා ධරමක් ඥාන. අපිට තියෙනවා න්‍යයපත්‍රය ඒ න්‍යායපත්්‍රයට අනු අපි වැඩ කරන්නට ඕන. ඔබ බුදුරජාණන් වහන්සේ සරණ ගියෙනෙක්. ඒෙ ම පන්සල් දුන්න නෑ කල් ඇතු පන්සිල් දුන්න නිසා පොඩිියහන් ලොකහමදුර පසිල් දුන්නන මහිත සත් දුන්න නෑ. ඒවෙලා විස්සල්ලම කිවමොක්ද බුද්ධන් සරණම් ගච්චාමි. දෙැ ඔබේ මොවින් කීසරයක් මේක කිව්වද. ජීවිතය පුර ඉස්සල මාච්චික අතේල්ලිරනයට පන්සල්ග. ආච්්‍යයගේ අතේ එල්ලිලා ඉස්සල්ලාම පන්සල්ගේ දවස බුද්ධන් සරණන් ගච්චාමි කළ ඔබ කිව්වා කියලා ඔබ ඇතුලක් තොනා එක්තර කුලකයකට. ම බුදුසරණගගේ පිරිස බුද්ධං සරණං ගච්ාමි කපුයි ඒක කිව්වාට පස්සේ යා වෙනස් වූ පුද්ගලයක් යම් කිසි කෙනෙක් බුද්ධන් සරණං ච්චාමි කෙළ ව්වන ය බුදුසරණගිය කෙනෙක් සරණගලගැනෙ කකුල් දෙකට චරණ ඇවිදින්නො දෝ කරන චරණ දෙකක්තියන කකුල් දෙක ඒ දෙක ඔස්සේ කවුරුහරි ගමන් කරන වනං චරණය අනුව යන කෙනෙක් කනවා තාත්තා යමක් කලලානම් තාත්දගේ පසුපස යනෙක් කැෙන පුතා අත් අරද කරන්නෙ බෑ නත්තං අ නොට්ටික පුතා කියනන්නේ. තාත්තකරපු විදියට වැඩ කරන්න ඕනේ. අපේ තාත්තා පියතුමා බුදුරජාණන් වහන්සේ. බුදුපියාණන් වහන්සේ. බුදුපියාණන් වහන්සේ ගිය ගමන්මගේ අපි ගමන් කරනො එක අපි ොරොන් වනා ආචිත්තක පන්සලට ගිය දවස ඉස්සර වෙලා බුද්ධං සරණං ගච්ඡාමි. ඉට පස යන්න ඕනේඒ පාරි. බුදුරජාණන් වහන්සේ මනවාද කළේ මත්ඒව කරනවා. දුරජාණන් වහන්සේ අත්තරියයමනවාද මත්තත්තරය. සබබ පාපස්සකරනං කුසලස්වූප සම්පදා ඒටි කරනවනංයා ෞද්ධෙක් බදුසරණ ගිය කෙනෙ තිේ ඔබක් සරණ ගියානේ බුද්ධන්සරණං ගත්්තාමි කෙළ කිවනි. බුදදුහන්දරුව අපිට කිවනේ මෙන්න මේ න්‍යයි පත්‍රේ අනුුව වැද කරන්න ු බුදුසරණ ගියානං බුදුසරණ ගටියේ වැඩරන්නවන මේ විදිහටයි මොකද වැඩේ නයයි පත්්‍රේ. හම න ඩ සටහන. පටන් ගත් දවසසි ල යි පත්ේකටනු. අර පුංචි දරෝහයේ විසිගහගන ද දේශකයන් හන්ස වැමරගනනවා. ඊට පස්සේ ආරාධනා කරන පිළිගැනීම ත න පිළි ගන ප හා දුර හමුදුර පිගන්න පස න රහ සිකහන අදනම් හිතන පොඩක් වැරදන ව තිම පංසිල් න . අ ද ස කි. ඉදි පිල්ලටරන වැටක ායි පත්ත්‍රේන. ඒක පුරදු කරල තියන ඔබට තින ට වඩාහොඳ නෑය පතත්්‍රය. කෞද ඒ දුන්නේ බදුරජාණන් වහන්සේ දන්නවද නෑපත්්‍රීම කති. වැඩ කරන්න නෑපත්තයටනු. ඒකටන ඥයස් අධිගමාය සතිපට්ටාන සූතියේ පෙරලල බලන්න මුල් හරරියේ පළවෙනි චේති තින වච්චනය ඥායස් අධිගමාය න්‍යායිපත්වයට පැමිණීම නෑයපත්තාානු කූලව වැඩ කිරීම. එන් න්‍යායිපත්තයේ තමයි අංග අටකින් සමන්නත වෙච්ච. ආර්ස්ථාගික මාර්ගය. ඉනිස ඔබ බුද්ධන් සරණ ගච්චාමිකිවට පස්ේ ඔබ නයපත්තයට නො වැදරන පටන්ගන්නඕන්. නෑපත්්‍රයේ පළවිනි සීර් සයේ සීලය ස්සලම සිල්ලත්තෙන් නොන. මොකද සීලයේ කාය වාතානං, සමෝදානං සීලං. අයසාහ වචනයේ සකස් කරගෙන පාලනයරග කළමනාකරණය කරගැනීම. කයිස් පාලනය වෙන්න ඕන කළමනාකරණය වෙන්නවා. ඔබට කයින් වැරදි වැට කරන්න බෑ රහන් වහන්සේකෙකට ැපෙනද විතරයි ඔබේ කයින් කරන්නේ බ මේ අයපත්තයට ඇතුළත්තුනාට පස්සේ. බුද්ධන් සරණ, ගච්චාමි කෙන වචනය කියලා එකතම මුරපද පස්සොඩ්ඩ එක. ඒක කිවට පසේ ඇතුලෙන්නේ. ස්සල්ලම සීලේ කයසංවරුණ වටනසංවර වුණ වටනහදාගන්න ඕනේ. කෝම දෙ එෙක් කරන මම කතා කරනවන බලන්න කෝගොල්ල කතාරන වචන සබ්ද කෝසිි විශාල ප්‍රමාණයක් බුදු හාමුදුරුව අප සබ්ද කකෝසි යටටින් ඉරි අඳල දී තින වචන ටික. දන්න එෙද්දෝ ගිදරතින සබ් කෝසයරගෙන බලන්න මලසේකර ඩික්ෂණ තියරන යටින් ඉරිගහලතිීම. මොනෝදේ වච්චන හතරයිඉතින්. මුළල සබ්ද් කෝසෙන් පෙල්ල බලන්න වචන හතරයි. බුදු හාමුදුරුව අපිට කියනවා මගේ ගමන් මගේ ගමන් කරන මගි ්‍රාවකයෝ බුදුසරණ කියාය කවදාවත් බුරු කියන්න එපා. මුසා. පේසුන් දෙන්නෙක් අතර තියෙන සාමියයේ සමගිය සමාධානය නැති කරන්න යාලෝ දෙ බේට කරන්න ගෙවල් දෙකක් නෑදෑයොට කොට්ටාස දෙකක් පන්සල් දෙකක් හාමුදුරුරු දෙනම බේදබින්න වෙන වචන කියන්න එපා පේසු්‍ය හිසනාවාචා එපා කිව්ව එක. පරුසා හගන නක මැති වචන, පරුසවචන එා. සම්ප්පලාපා ඩියින් පුරුදු වෙච්චද හැමතිස්සම කරන දේ. නවත්තන් එපා කියල තියෙන බුදුහන්දුරු. මේටික අත්තාරෙන්න්න මුසා පේෂුන්්ඥ පරුසා සම්ප්පලාපා. මේ ඔක්කොම තීරුම් ගන්න ේසිි උප්‍රමයක් තින පොඩි සීමාවක්. එ සීමාවට දාල බලන් චක්ටයක් තියෙන සූත්‍රයක්. තමන් කතා කරන දේ නිසා තමාට සතුරක් තියෙනවන අනුන්ටස් සතුරක්නම් ඒදේ හොඳයි. ට දුකක් වේදනාවක් අසහනයක් සන්තාපයක් ඇති වෙනවන. තමන්ට දුක්කන්න කනගාට වන්න කඳුරුසල්ලන්න සිද්ධ වෙනවන. සෝසුසුම් හෙලන්න සිද්ධ වෙනවන. කම්මුලේඇතගසාගෙන පස්ථාත්තාප වෙන්න සිද්ධ වෙනවන. ඒ වචචනය හොඳන හෑ බුදුසරගේ බුද්ධංසරණං ගච්චාම කියපු කෙනාට හොඳන යච. අත්තරි. ගෙදර ඉන්න සාමාජිකය ගෙදරරිඉන්න හතරදිෙනනේ අම්මා තාත්තා දුවපුතා. මෙයින් එක්කෙනෙක් කතා කරනදේ අම්ම. තාත්තට කැලපෙන් නැත්තං. දුවටේ පුතාට ගැලපෙන් නත්තන් ඒයට දුක් වේදනාවක් සන්තාපයක් හඳුලක් කෙනවන ය පසු ඇැවිලි වෙනවන කම්බුලේ අතකසාගන්න වනං ඒ වචචනය හොඳනේ. අම්ම කතා කරන්නවා යහ මූටම හොදේ ගැලපෙනේ. තාත්තත්තේ වගේ. අම්මට දුවට පුතාට ගැලපෙනනේවා තාත්ත කතා කරන්න ඕන. පුතත්තේ වගේ. අම්මට තාත්තර දුවටගැලපෙනේවා පුතා කතා කරන්න ඕන. දුවත්තේ වගේ. අම්මට තාත්තට පුතාට ැල පෙනීමම කතාරන්න ඒයට දුකක් වේදනාවක් ඇත්වනීම කතා කරන්න එපා හරි සරලයි. තීරණය තමයි මේකෙන් සතුටක්ද දුකක්ද. ඒ පැත්ත බැලුවා අන්න හොඳ වචන තෝර ගත්තා ොඳ වචන කතා කරන්න ගෙදර. අද ඉන්දර පටන්ගන්න ගෙදර ලියගන්න හොඳට ගෙදර කියල පටන්ගන්න හොඳ වචචන කතා කරමි. නරක වචන අත්හරිමි මුසා පේසුං්‍ය පරුසා සම්ප්පලාපා අත් හරිමි හරි සරලයි. පලවෙනි එක නෑපත්ත යක ඉනඟට දෙක හිත එක් තැන් කරන භාවනාවක් කරන්න බුදු දහමතින භාවනා ගොඩක් අද විදේසිකය හොයාගෙන එනවා ඇ තපිට රටවලා ඇය බුදු දහමිතියන භාවනාවගෙන හොයාගෙන හොයාගෙන එනවා කියල දෙන්න කට්ටිනෑ. කරවන්න කට්ටීන උපාසක උපාසිකාවන්න හොයාගෙන එනවා කියල දෙන්න කෙනෙක් නෑ. ඒ නිසා භාවනා කරන්න ුදුදහම තින භාවන අතර ශේෂ විසිස්තකක් තමයි ආන පානු සතිී භාවනා. මේ ලෝකෙත් පහළ වෙච්ච සියලම බුදුරජාණන් වහන්සේලා තමාට නියමිත බෝධීන් වහන්සේ පාමුලට ගිය කවදද වෙසක් පෝයිදවසට පෙරදවස. හැම බුදු කෙනෙ. අපි දන්න බුදුරුන් කොච්චරද. සූවිසිබුදරුන් සත්බුදුවරුන් ඊළඟට සතර බුදදුරුන් ඉළඟට අට විසි බුදුරුන් පන්ලක්ෂ දොළොස් දහසක් බුදුරුන්. අපේ බෞද්ධ සාහිත්‍යයේ ඉලක්කමලියවෙලා තියෙනවා පන්ලක්ෂ දොළොස් දහස් විසි කයනම සිහත් නව. ඒ ඔක්කොම් බුදුරජාණන් වහන්සේලා බුදනේ වෙසක් පොයි දවසේ හැබැයි තමතමාට නියමිත අදාළ බෝධීන් වහන්ස පාමුල එහැම බුදු කෙනෙකුන්ම බුදුවෙන්න පෙර බෝසතාාණන් වහන්සේ කෙලා පිහැඳින්වී ඒ මහා බෝසතානන් වහන්සේ වෙසක් පොහෝ දවසට පෙරදවසේ සවස්කාලේ හවස පහට විතර ගියා නියමිත බෝධීන් වහන්සේ පාමුලට පරයන්කෙ වාඩි වුුණා වාඩිල මනෝද කළේ. උස්මගත්ත පිට කළ. ඒකද බැලුව බලලා ආනා පාන සති භාවනාව පටන් ගත්තා. හැම බුදු කෙනෙක්ම බුදු ්‍යනාපාන සැති භාවනාාවල. ඒ තතුරුත් දහන දක්ව ඇන්න පුලුවන් භහවනේ පුහුණ වැඩසටහන්ොල යරගෙනවා ඇත ෙපට භාවනාවයි. ඒ සමාධී ඇතිකරගැෙන ඊළඟට අර මංකීපු කාරණ ටිකතියන් පස්ස වේදන සංඥාචේතන රූප වේදන සංඥා සංකාර විඤ්ඥාන නාමරූප ඔය ඔක්කොම පේෙ භාවනා කලාට පස්සේ. අර පොතේ තියනෙන ගැඹුරු වචන අමාරුුවචන දහම් පාසැල් පොතේ අබිධරම පාලමය අමාරුවච්චර ටි ඒති කොක්කොම් පේනෝ භාාවන කළලා. තිකට නෙමයි නොනට අහුෙනවා. මෙන්න පස් මෙන්න වේදනා මෙන්න සංඥා මෙන්න චේතනා මෙන්න පංච පාදානස්කන්ධ ඔක්කුම් පේනවා. හෙට එන්න පෙන්න්න. භාවනා කළම පේනවා. ඒක දැක්කට පස්සේ ඔන්න ඒක තියෙන අනිීත්‍යේ දුක්ක අනාත්ම කරන ලක්ෂණටික්. ඒටික දකිනකොට මෙන්න තුන් එනිි පොටසට යනවා අපි. භාවනා කරනකොට සමාධී ආරිමාර්ගේ දෙවෙනි පියවර. භාාවනා කරලා ඒ හරවනෝනි අර පැත්තර ගමුරු පෙත්තර. ශේෂනුවනින් බලන පස්සවේදනා සඥ, ඒටක බලනකොට ඔන්න විදර්ශන මේ කොටස කරෙනකොට තමයි. අපි බලාපපුරොත්වන විදියට මේ ඉන්න මම නෙමෙයි කළ දැනෙන්නේ. දැන් තීරුණ නේද මේ බනාහන්නේ ම නෙමෙයි කවුද. පස්සවේදනා සඥාජේතන, නැත්තං රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන. ඒටක බණපටගන්නකොට හටගත්තා මතින් මහත වෙනස් වන අඩිවැඩිය වුණ ඇතිවුණන ැතිවුණ නැතිවෙල ගියා. අනිත්‍ය දුකයි අනත්තයි ඔන්න ඉටි කවබෝධ න්නවා. ඔය අවබෝධය යාවහම තමයි ඔළුව කැදිලා බිඳිලා අඩ අවිද්‍ය අන්ධකාරයේ දුරුවෙලා සත්කඩකට මේක පෙළෙල්.ඒ සත්කට ගැෙන බුදු හඳදුර විතර කළලා.ෑරි මොනවාදයක ඇලි හත ශ්‍රද්ධහා, සති, සමාදී, චන්ද, වීරිය ඊළඟට විදර්ශනා නුවන. ඒකෙත් තියනවා අර්හත් මාර්ග්ඥාණය අර්හත් පලක්ඥානේ. ඔයි දෙකතමයි අන්තිම දෙක. ඔයිටකතුහාම කෑලි හතයි. ඔන්න ඒ කෑලි හතහදාරන්න ලියගන්න ආයිසරයක් හොඳට බල ලියාගන්න සද්ධහව පලවෙනි ඔලු කෑල්ලිවල්ට කට නම එකකොටස ඒක දියුණ නහමතම යයට ප්‍රඥාාවම පහලවෙල්. සති භහවනා කල් ඇති කරගන්න සති සමාධී භහවනාවෙන් චිතේ ඒ අග්‍රතාවේතුන් හම ඒකට කියැන සමා. සන්ද මේකට තියන කැමැත්ත උනන්දු උත්සාහය සන්දය වීර්ය එතමයි උත්සාහය උනන්දුව ඊළඟට අර්හත් මාර්ගක් ඥානය පලක් ඥාන ඥාන දෙකයි. ඔන්න ටික එක තුොන හම කෑලි හඇතයි. ඔන්න ඒටික දියුණු කරන්න කිව්වා. ඔයි ටික දියුණු කළහම තමයි අර අවිද්‍යන්ධකාරයේ දුරුවෙලා ක්‍රඥ්ඥා ලෝකයේ පහලවෙින්. අරු ගෝනය පිරිසර කියල දුන්න. යයි පැහැදුනා පැහැදිලලා කොච්චර ඒගොල සතුට පත් වනාද කිව්ොත්ත එ හෙම ඒ අයි පැවිදි බව ඉල්ලුවා පැවිද්දට පත්වනා. මහරහතන් වහන් සැලබවට පත්වන. ඒනිසා ධර්ම දේශනාව දිග වැඩී කෙල හිතු නේ දෙැඉතින් ඇති බනෑහවා. ඔය කාරණනාාටික තමයි මට ස්තර කරන්න අවශ්‍යෝනි. මා දේශනා කරපු දේශනාව අයිති වෙන්නේ සුත්තනිපාතයේ පාරායන වර්ගයේ පාරායනගාතාවලට. මේ පාරායන බණටික හගන හිටිය නන්දමාතාව පෑ ගිහිල්ල ගෙදර එටික මතකතියා ගැන ලියාගත්තනේ ්‍රකොට් කරගත්ත එත්නේ මේ ගාත පන්තියම පාඩංහිටිය ලස්සන ගාතටික ගෙදර ගීල්ල හැමදාම හවසර සත්මහල් පාසාධී උඩු මහල් තලයේ විහාර වන්දිරතීන් මල් පහන් පූජ කරන තැන ඉතනට ගේල මල් පහන් පූජ කළ රෑට මේටික ගායනා කරන පාරායන ගාථටික. ඒට සදධායනා කරනකොට තමයි දවසක් ආවේ කවුද. වයිශ්‍රවනදිී විරාජ්‍ය. ඇවිල සාදුුකාර දෙන්න පටන්ගත්තා. දෙැ මෙතැනඉන්න යටත්කුලො මෙතනත්තින්න නන්දමාතාව. ගෙදර ගිහිෙල්ලා පොත්ත හොයාගන්න ය ජංගමුර කතරෙ දාගන්න ඇප්ප එකක තිපිට දාගන යන්න තිිපිටකට ගියා සූත්‍රපිටකට ගියා කුද්දක නිකායට ගියාුද්ද ග සුත්තනිපාතයට ස්ුත්තනිපාතයේ පරායන වරගේටිගියා පාරායනගාතටික ගත්තා සජ්්‍යායනා කලා. අද ඉඳල පටන්ගල්. මේ පාරායන ගාතාටික ඔබ සජ්්‍යායනා කළ උත්තේ හෙමේ රෑට අරය ඇවිල්ලස්සාධ කාර දෙනවා. වයිස්ෝනදි විරාජ. එකැන සතරවරදිවියන් අතර එක්කනෙ. වයිස් වෙසගුණු රජ්ජිරූකෙන්ය කතා කරන්නකුළුවන්වට පස්සේ. ඒ නිසා මේ වැඩ පිල් වෙල හුරු වෙන්නේෑ. ආර යස්ථාගික මාර්ගයේ ගමන් කරනආකාරය සරලව කියල දුන්. අද ධර්මදේශනාව මංහිතන්න සාර්ථකයි මාර්ගයමිගෙන ගත්තා පුංචි කතාවක් ඇසුරින්. එනිසා හැම දෙනාටම සතුටක් මටත් සතුටක් විසාල පිරිසක් බනාහනෝ අපේ හාමුදුරෝකිවවා ලබන අවුරුද්ධෙ ධර්ම දේශනාවලට දායකත්ේ ලබන ඉන්නහි කියලා මේ අවුද්ධම වන කියලා ලබනවුරුද්දේ. එන් ිකදනෙ අපිටත් දෙන්නේ කළ එල්ලීමක් කරනවා. අපිට නෑ මෙහෙම පිරිසක් බන කියියෝගන්න. ඒඒක නිසා සතුටුයි හැමෝටම සතුරයි ඒක්කම සතුට කියන පින හදවත පිනා යන තත්ත්වයට පත්වනා මේ වෙලාේ ඔබේ කුසලතාව ඔබ දියුණු කරගත්තා. එක කුසලතාවක් තමයි සීලේ රැකීමේ කුසලතාවේ කයවචන සංවර කරගෙන නිහිටියමිතන ඊළඟ කුසලතාවේ තමයි දහම් මෙසීමේ කුසලතාවේ හොඳට නැහොවා. සුනාත ධහරේත තරාථ කියන කාරණා තුනු තියාත්මකයි. බනාාහල උදාාර කුසලයක් ජනත වනි. කුසලේ ගැත් පොඩ්ඩක් කියන්න ඕ. අහල තිර ෙත කුසල සිතක ආවිකාලය කොච්චර කියල ෂණයක්ෙන් මේ ඔල්ලෝසයෙන් අපි කාලය මනින්නේ පැය විනාඩි තපපර ඔල්ලෝස ටික්ගානවන තපපරයක්.ඒත් තපපරයේ බෙදන් විසි පන්ධකට එක තප්පරයක් විසි පන්දහකට බෙදන් එකට ශණය කියල දලවසයෙන් හරිමගාන නෙම දලවසයෙන් ශණයක්ක්ය නඒකට තපර යකින් විසි පන්දාහ එක. ඒ බනාානවෙලා යඔබොතුල ඇතුන කුසාසිත් ඔබ තත්පර හතරක් බනයහවනම් විසි පන්දාහෙන් එකයිනි කොට හතරට හතරින් ඇඩි කළම් විසිපන්දාය හතර ලක්ෂය එහෙනම් තප්පර හතරක් බනාහනකොට ඔබේ සිත ඇතු ලේශෂන ලක්ෂය. ක්ශෂන ලක්ෂයක්ක් යන ොවද කුසල්සිත් කුසලෂන කුසලක්ෂණ ලක්ෂයා ඒ එක ක්ෂණයක තියෙනවා විපාක වාරයන් හතක් කුසලේ විපාක දෙන ඕන හත්තාකාරයකට ජවන හතට ජවන හතට අනුව හත් ආකාරය එකකට විපාග පලවෙනි ජවනය මෙලවෝදී බණෑසීමේ අනිසවල පලවෙවිනි ජවනයබට මෙලොෝදි ලබෙනවා දැනටම ැවිල වරයකට. අවසාන ජනය මරණනංචිකේෙති ලැබිල පරල ඔසක තිකා මීමේනවා. මැද ජවන් පහ අනාගත බවයේදී ඔබ කවදහරි දවස්සකට ඔබේ නමේ අග්‍යිස්තර විශේෂණ පදයකතු වෙන්නේ මොකදද. මේ හැම දේම කරන්නේ නම අගිස්සර කෑල්ලක් එකතු කරගන්න උපාධනාමය. රහතන් වහන්සි කියන කෑල්. මහරහතන් වහන්සේ. ඔබ කවදහරි දවසද මහරහතන් වහන්සි කෙනෙක් වෙන්න නේද බලාාපොරොත්තු. නිවන්සැප ලැබේවා කියල පර්ථනා කරන එක ලැබුණම මහරහතන් වහන්සි කෙනෙක්කට එහෙනම් බිතන ඉන්නන්නේ හැමෝ නාගත රහතන් වහන්සේලා මේ මහාසංගරත්නය තුළ ඔබ හැම දෙෙන අනාගත මහරහතන් වහන්සේලාට උතුම් ප්‍රාර්ථනාව සපල කර ගැනීම සඳහා මේ දේශන උපකාරවීවා කෙළපි පාර්ථනා කරන ආකාසට්ටා ජබුම් මට්ටා දේවානාග මහිද්දිිකා පഞ්ඥන්තං අනුමෝදිත්වා චිරංඩක්කං තුළුහෝක සාස්සනං ආකාසට්ටා චබහුන් මට්ටා දීවානාගා මහිද්දිකා පഞ්ඥන්තන් අනුමෝදිත්වා චිරංඩහං තුද එසනං ආකා සට්ටාචබහන් මට්ටා දීවානාග මහිද්දික පු්ඥන්තන් අනුමෝදිත්වා චිරංඩක් හංතුතංසදා අභිවාදන සීලිස්ස නි්චංවත්තාපචයිනෝචත්තා රෝධං ආවඩ්ඩන්තියායි වන්නෝසුකංගලං ආයිරාරෝ්‍ය සංපත්තිි. sagග සපතිමවෙත atau ලබන සංපති මිනති සමිහතු.